साधु साधु साधु, साधु समंता चक्रवालेशु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदम् ධම්ම සවෙනකාලු අයං බදන්త धම්ම සවනකාලු අයං බදන්త ධම්ම සවනකාලු අයං భදන්త සුවි සුදන්ධසිලේ සුසිින්ධපමස්ස සමධිධම්මේසු පටහවී සමස්ස අනන්ත ඥානේ සු ගගනුපමස්ස නමමිසිරසා සිරිගෝතමස්ස පිරිසිදුසිල් කන්ද සමුදුර සේමා නිසල සමාධිය මිහිකත සේමා අනන්තඥානය අහසක් සමසිරිපා අभියස පිණිපාවේවා. මෝ හන්ධකාරේසු සුරියෝපමස්ස සංසාර සෝතේසු සේතෝපමස්ස දෝසපපවාහේසු මේ ගෝපමස්ස නමාමි සිරසාධම්මාම තස්ස මොහන්ඳුර සිදලන ලාහිරු සේමා සසරදියඹමැද පහුරක් සේමා කෙල්ලෙසන් කිලුටු හලවැස්සක් සේමා සද හම්රුවනට පිණිපාවේවා. පටි පත්ති සාරසු සම්මාටිතස්ස උජුभූත මගගේසු යානගතස්ස කුසලේසු ධම්මේසු හෙතුන්තෝපමස්ස නමමිසිරසාසුගතුෝරසස්ස. ිලි වෙත්න් සරුවෙයි සුවදක් සේමා දම්රස ධනවයි මිහිරක් සේමා පින්ගග ගලන නිම්නය සේම මහාසග රුවනට පිණිපාවේවා සාධූ සধසාধ නমতাස්ස ভাগවෙত আহাত සම්্মা සම්্බුද ধাස්සේ නমতাස්සে ভাগවෙত আহাত සම්্මා සම්බුද্ধাස්্যে නමුතස්සෙ භගවෙතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස යතන්නෝ පුරිසෝහෝති තතන්නතස්ස දේවතා ආහරීතංකුන්්ඩපුුවන්මාමි භාගං විනාසයාතිති. ශ්‍රද්ධාවන්ත පින්වතුනිී ඔබ හැම දෙනාම නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත්වෙත්වා කායික සැනසීම හැම දෙනාර්ටම ලැබෙත්වා මානසික සැනසීම ලැබෙත්වා උදාවන මේ දවස ජීවිතය ස්තුල සැනසීම ඉතිරීයේවා ඔබේ ජීවිත්තයට අද දවස මනගහැෙන තාක් රූප ශබ්ද ගන්දරසපොට් ටබ්ම දම්ම මේ ආරම්මන වලින් ඔබේ හිතට ඔබේ ගත්තට ඔබේ ජීවිතයට අනතුරක් නම් නොවේවා ඔබේ නැතුසගලින් මනවඩෙන රූපදකින්න ලැබේවා මනවඩන ශබ්ද අසන්ත ලැබේවා ජීවිතයට යහපත් අරමුණු මුණ ගැසේවා අයහපත් නපුරු අරමුණු ජීවිතයට මුණ නොගැසේවා ඔබට මේ දවසතුළ බුදුගුණම සිහිවේවා දම් ගුණසිහිවේවා සඟ ගුණ සහිවේවා. බුදුරජාණන් වහන්සගේ අසිරිමත් ජීවිතතය ඔබේ හදවතට සිහිකර ගැනීමයි අපේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාාවකව ලෙස ීවිතය තිබිය යුතු දාරම ගුණය. එ සහම දෙනාම හිතන් ටෝන මම ඒ බුදුරජාණන් වහන්සගේ ගුණමිහිරෙන් ආදෘත හිතක් ඇතිකර ගන්නට උත්සහමත් වෙනවා සතුට වෙනුවේ කාගේ සතුටද. තමන්ගේ සතුට වෙනුවේ. පින්වත්න මේ උදාාර ධරමය ඔබට කියා දෙන්නේ. නැති පීඩාාවල් මතුකරන්ට නෙමෙයි. මේ උදාාර ධර්මය ඔබට කියා දෙන්නේ. ජීවිිතයේ තියන වින්දනීය සැනසීම අහිමිකරන්ට නෙමයි. මේ උදාර ධර්මය ඔබට කියා දෙන්නේ මෙතෙක් නොලද සුවයක් මතු කල්ලා දෙන්න. ලැබිච්ච සැපේ සතුට විනාස නොවී රැකල දෙන්ට. ඒවගේ මේ මිනිස් ජීවිතය ආරක්ෂා කල්ල දෙද. ඒවගේ මරණින් මත්ති සුගතිය යවන්ඩ. කෙලවර. ශාන් තමාන් නිවනිින් සනසවන්ටයි මේ උදාර ධර්මය දේශනා කරන්නේ. එහනම් බුද්ධිමත් මිනිස්සු පින් බලාපොරොත්තුවන මිනිස්සු සප බලාපොරොත්වන මිනිස්සුූ මේ දහමැහැර වෙන දෙක් අහලා හරිියන්න එනය උදේශනක හබස්කාලයක දහබල් කාලයක ඇයි සියලු සත්තුයෝ සැපේනෙ බලාපොරොත්තුවවෙන්නේ. සුකකාමාණි බෘතානය. මේ මහපොළුවේ ඉන්න කරා කුහොඹුවෙක්කුවත් දුකම් බලාපොරොත්වෙන වද දුකක් බලාපොරොත්තුවන්නේ නෑ. දුක්ක පිළිකුල් සියලු සත්වයන්ද. හැම දෙෙනනාට මෝනි සතුටනි මානසික සතුට කාහික සතුට සුවසේ සමගියෙන් සතුටින් මේ ඉන්න කාලේ ඉන්න පොඩි කාල ජීවත්වීම කුසගෙනනි වේදනා නිවාගෙන ලෙඩරෝග පීඩා නැතිකරගෙන ඔය ඔක්කෝම සැනසීම තිබුණත් වැඩක් නෑනේ මානසික සතුට නැත්තම්.ඒ මානසික සතුටත් ඇතිකරගෙන තෘප්තිමත් ජීවිතයක් තමයි කාගිත් බලාපොරොත්තුව. ද න දස නාවදදිවෙන්නේ ැකි රක්ෂ සදහ පිට වෙලා යන්නන්නේ ඇතැම්මට දුර ඇත රටබල්වට කාසිනෝට්ට හොයන් දෙ යන්නන්නේ. අම දරුවූ තනිකල්ල දාන්නේ. තමන් තනි වෙන්න මේ හැම දේම මිනිහ කරන්නේ සැපය නබන්නනි සතුට ලබන්. එතුකොට හොඳට හොයල බලන්න මේ කරන දේවල්වලින්. ඇත්තටම තෘප්තිමක් වෙච්ච සතුට වෙච්ච මදැන් ෝම හොඳින් ඉන්නමක් කියලා කියන එක්ම කෙනෙක් කොතුමට මොුණගහලා තියෙනවද එහම මුණගෙහිලා නෑ. එම මුණගෙන් ඇැතිේඇයි. මොනව ැබුණක් ජීවිතයේ සතුට ලැබෙන්නේ බාහිරවස්තුවන්ගේ නෙමෙයි කියන එක ඔවුනට අවබෝධ වෙලා නෑ. සතුට ලැබෙන්නේ ජීවිතේ බාහිරවස්තුූන් වැඩිවෙචච තරමට නෙමෙයි සතුට ලැබන්න නම් අවශ්‍ය වෙන්න එකම දෙයයි ඒ තමයි පිරිසිුදු හිතක්. දමනිය වූ සිතක් නිෙවන හිතක් එවගේ අවබෝධාත්මක ජීවිතයක් ඇති බවයි සතුට ආරම්ය සතුට උල්පත. තන ත් සීපත් කරන්නට වෙනවා මෙ චින්තනය හිතන විධහ හිතන පිළිවෙල ආකල්ප සම්පත්තිය පුද්ගලෙකුගේ යහපත් ආකාරයකින් පැවතුනොත් අන්නේක තමයි අප ලබන වටිනාම් ජයග්‍රහණය මේ මනුසලෝකි. ආකල්ප සම්පත්තිය තරම් උත්තම සම්පත්තියක් නැතුවා සේම ආකල්ප විපත්තිය තරම් වියසනයක් තබනය. ලොක වේසන ගැනපි කතා වෙනවානේ ජලවවලේ ජලයෙන් වන වියසන. ඒවගේ ගින්නෙන් වන වියසන. ඒවගේ නාය මාදියෙන් වසන රෝගවියසන මෙම වියසන අනතුරුම්. ඔයි ඔක්කොම අනතුරු පරාදයි මේ හිත කඩාගැටනු. මේ හිත අකුසලයට පාපයට බැසගත්තොතුන් මේ හිතේ වීරිය නැතිවුණොත් කුසල වීරිය මේ හිතේ යහපත් ආචාර දරම ඔප්පදින ඒ උතුම් හැකියාව නැතිවනොත් ඒ පුද්ගලයාගේ කඩා වැැටීම මෙච්චරයි කියන්නට. හ දර ොල ම න අපි දැකල තියනවා හොද ව ිනිසු ලක ද ලා ය ැටි අපි දක තියනවා. මේ හ ලපුළලුවන් කාර රජවර වසාන සාන මිනිුස වෙලා පරාදන වෙන හැට අපි දැක තියනවා. ඔය හැම රාජයකට වඩා ඒවගේම අපි දැක තිනෙනවා නොයඒක් විදි මහ ධනකවේරයෝ හ පාරට වැටනවා හෙම දකලා තියනවා ය හැම රාජයකට වඩා ලොක්කුම පරාජයේ වන්නේ මේ හිත. ඒ අදහස් කරන මකුමක් ද මෙහිතේ පිරිසිුදු අදහස් මාලාවක් නැතිකම මෙහිතේ ශක්තිමත් දෘෂ්ටියයක් චින්තනයක් දැක්මක් නැතිකම තරම් වියසැනයක් තවත් පුද්ගලෙකුට නෑ. සම්මාදිිට්ටිය නමැති ප්‍රඥාව නැමැති සම්මා සංකල්පය නැමැති ඒ මානසික දියුණුව කෙනෙකුට නැත්තං හ කොහොම ජීවත්තුනත් මේ ලෝකේ සීකරගන්නටඒ ජීවිතය අසාර්ථක ජීවිතයක්. තාව කාලිකබ බබලෙනවා වගේ වැජඹෙනවා වගේ පේන්ඩ පුළුවන් හැයි තාව කාලිකයි. මේ කතහ කර ධර්මය මිනියෙකුට ලබා දෙන්නේ දවසකට දෙකට යුගයකට යොග දෙකට වර්සගානකට ජීවිතයකට වලංගුවන සැනසීමක් එමනවේ. මේ සැනසීම කාලයේ නිම්හිම් නෑ එටත් පිරිසේ අපිහිතම බුදුරජාණන් වහසගේ සාවක සංගරත්නයට දන්හන්දක් දුන්න කියලා. කප්පානි සත සහස්සානි සංගේ දින්න නැස්ති. කල්ප ලක්ෂ ගාන ගවි ලගත්යක නැතිවෙන්නේ නෑ තැන් ඔබාද කටටද හට වේලක් කාල විලි වසාගන්ට ඇඳමක් ලබාගෙන නොතමේන්න ගයත්්දොරක් ලබාගෙන සුව පහසු යානාවක් ලබාගෙන අමුදරුව ඇතුව ඔබ ජීවිතයක් ගත කරනවා යම් යම් අඩු පාඩු ඇති ජීවිත බල කොහම නමුත් මේ බණපදයාන හැම කෙනම වගේ යම් සතුටකින් ජීවත්වෙන වාන්නේ ඔය සතුට ඔබට ලබාදුන්න දෙවියක් ්‍රක්මයක්නේ ඔය සතුට ඔබට ලබාදුන්නේෙ පුරාකෘත තින් බලේ දෑඇතදිකු කරලා දන්දුන්න ඒගේ අමාරුවෙන් හඩි සිල්ටි රක්ෂ කරගත්ත ඒවගේ හැඟීම් පාලනයක් අතුව ජීවිතයට මුහුණදුන්න ආන්නේ මගින් තමයි ඔබටඔය ලසන ජීවිත නිියවුනේ ඉතින් ඒක ජීවිතය ඔබ පිළිගන්න කැමති නැත්නම්. ඒක මේ ජීවිත අවබෝධ කරගත් නැත්නම්. ඊට වඩා තව අවාසනාවක්තියයිද. සත්‍යය මහාවීමක් අසත්්‍යය සත්්‍යයක් ලෙස පෙනනීමත් හැ මිනිෙකුට තව නපුරක් යෙනකල බහහිතවාද වෙන නපුරක්නෑ. සත්්‍යේ සත්තේ ලෙස තේරුම් ගැනීම තම උතුම්ම රසය. සච්චං හවේ සාධුතරන් රසානම්. හෙමන දේශනා කළේ සත්්‍යේ කියන්න මේ ලෝකය ඇති ලොකුම රසයයි. පරූප ලබල ලබන සතුටට රූපරසය කියනවනේ, ශබ්දා හල ලබන විින්දනයට ශබ්ද රසය කියනවා. මීරි සවදාග්‍රාණය කළ මීරි රස යන් ඩිවේ ඉස්පර්ස කරලා එවගේ මිහිරී ස්පර්සයන් මේ ශරීරයෙන් ලබාගෙන ලබන මිහිරක් තියෙනවනන්නේ ආනෙ මහිරට කියන්නේ. රූ පරස සබ්ද රස ගන්දරස රසරස පොට්ටම් රස මේ සෑම රසයකටම වඩා වින්දනයකටම වඩා උසස්ම රසේ වින්දනය සත්‍යාව බෝධය තුළ ඒ පුද්ගලයාගේ හද මඩලේ පහල වන ආලෝකයයි. ආ්‍ය සත්‍යාව බෝධයෙන් යුතු හදවතක ඇති ඒ විරාග වින්දනය මෙතකැයිකයා කියනත බෑ. ඒ නම්ම බොදරලට තේරුන් ගන්නට ඕනි සත්‍යාව බෝධය ලැබීම අපි බලාපොරොත්තු වී යුතුයි. කවදාකවත් අන්දකාරයටනං ආවඩන්න එපා. බොහෝම කලාතුරකින් මේ ආලෝකයකට හිස යොමු කරගත්තේ තිරිසන් ලෝකෙ බරුණනං සදා කල්ලි අන්දකාරයි. ප්‍රේත ලෝක හිටියනම් අපි මේ වෙනකොට අන්දකාරයි නිර හිටිය අනම් සදා කල්ලි අන්දකාරයි. හැබැයි දැන්ඉන්නේ මිනිස් ලෝකෙ දෙපයක් තියෙනවා කන්දක ැසල එකක් බඩක් කටක් ජීවිතයක් තියෙනවාන ඔය ලස්සන ජීවිතය පාවිච්චි කරලා පෞකම්කළු කායි දුෂ්චරිතය කොත් වෙනසෙෙන්න්නේ වෙන කවරුවත්නෙේ බඩ දනනායන්ෙේ බමයි වෙනසෙන්නේ ඔබ ඔඒෙක් ලස්සන ජීවිතය පාවිච්චි කළවට ඇරලා කටෙන් සුවදහමන් නෑගල පිළිගන්නවනේ. සුවදහමන්න්න ඇති කටින් දුගද හමන විදිහ වචන පාවිච්චි කළ මසාවාදන් තෙබොලො කේලාම් කිව්වොත් හිස් වචන කතා කළු ලාමක දේවල් කතාකළු පාඩුවවෙන්නේ ඔබටමයි. බුදුරජාණන් වහසසිටනමේ. එනිසයි තතාගිතයන් මාස වදාානන්නේ වාක් දුෂ්චර්තේ පා දුකට හේතු වෙනවා කාගේ දුකටද ඔබ දුකට හේතු වෙනවා. ඔබ දුක් දදින කැමති නෑ. කියෙ කැම නැත වාගේ දුෂස්චර්තය කරන්න එපා ොරුකීම කරන්න එපා කේලම කරන්න්‍ය එපා, පරුස වචනගතාහ කරන්න එපා ස්වජනගතා කරන්න එපා. කය ඔබේ කය කය අසුරු කරගෙන ප්‍රාණඝාතය කරන්ත හිතන්ඩවත්්‍යපා හොරකමක් සඳහා හිතන්වත්්‍යපා වැරදි කාම සේවනයක් සඳහා මොන්න තරම් අවස්ථාන නත් හිතන්ඩවත්‍යපා. ඇයිඒ දුකයෙන්නේ ඔබටමයි මටවත්. තාගිත අන්ලාන්සේටවක් වෙන හටබත්නෙේ මේ දරමෙන් ඔබට කියා දෙන්නේ ඔබේ දුක නැති කරන්න මිසක්. අපේ දුක් නැතිරගන්න නෙමේ. එනිසා හොඳදයට සහට ගන්නට ඕන ඔබ යේද කරනවන යම් ැබැයික් තිෙන වනන් ජීවිත ොයකේපු වැැදිවල බැඳල ඉන්නවන. ඔබ ඔබේ සැනසීම පතා අමාරුවෙන්හරි අයිංවෙන්න. දුකක් දැන අංගෙන කොටේ වැද්දිෙන්. අමාරුවක් වේ වැරදදිෙන් අංගෙන කොට ඇබැයි නිසා ඔට බලවත් ඇදීමක් සිද්ධ වෙයි හැබැයි මතක තියාගන්න අන්ඩ අඩා හරි. හඳුලු හල හලා හරි වැරැද්දටව් නොවී ඉඩ පුළුවන් අන්න වීරය. අන්න පෞරුෂය අභිමානයමි මිනිසා. එහෙම නැත්ත ගසාගෙන යන සැඩ පහරකට වැටිලා ඕක පහලට ගසාගෙන යනේ කමුතු හ පන්කමක් නෙමෙයි. මෙ මිනිස් ලෝකේම කියන්නේ සැඩ පහරක් වගේ. කාමය කියන සැද පහරක්නෙ ඔය කාම පොරපිටියට කාම සැඩ පහරට වැැටනට පසේ කොහොමත් පහලට ගලාගෙන යනවා යහන්න දෙයක් නෑ හිතන්නයක් නෑ නරවෙ නිරේගිහිල්. කොට හමනම් මේ ස්වභාවය අපි වීරියෙන් යුක්තක ඕමනාාවෙන් යුක්තව හඳන ගණටෝනි කොහොමද සැනසීම. කොහොමද දියුණුව ලබන්නේ දියුණුව ලබන්න නම් නැවත නැවත කියන්න සිින්ද වෙනවා දමනය ඔෝහි තක්මයි වශවෙන්නේ. සැනසෙන්න්න නම් නැමත නවතක යන්න වෙනවා හිත නිවාගන්නමයි අවශ වෙන්. එහෙ නම් මේ ජීවිතය ගතකරාද මේේ උදාර බොදුුවදන් වලින් ලබා දෙන්නේ. ඔබේ සැප උපදවනමාවත ඒක ඉස්සෙල් ලාමතේරුන් ගණන්නටෝනි. ඔබ සැපසේන්න කැමතිේේ. ඔබසුවස ඉන්න කැමතිනෙ ඔබ කැමතිනං පිටුපාන් නිෙපාමේ ධරමයට. බොහෝම මෛත්‍රියෙන් බහොම කරුණාවෙන් මහ සංගරාත්නේල සයිමින් සීපත් කරන්නේ. අපි බලාපොරොත්තුවන එකමදේ ඔබෙන් මා ධරමේ දේශනා කරලා. ඔො ොත් ව කිය පැතුම් බ ජීවිතය හරි ගස ගනව වැදදි අඩු පවඩු මගහරවා ගනවේ හොඳ හික් ගතක් ඇති හොඳ හිතක් පපුවක් ඇති මනිිය කැට ලොග ජීත් පේව රුණාව මෛත්‍රයගේ ගුණ මතුර ගනේ. මේ ජන සමාජයන හොඳ ආදර්ශයක් ලබාදේව හොඳ යහපත් පුදගලෙක්වෙ හොඳ හිතක් ඇති කෙනෙක් වෙලා හොඳ ජීතයක් ඇති කෙනෙක්වෙලා හොඳ ආදර්ශයක් ඇති කෙනෙක්වෙලා ො ජන මාජයේම යහමගට ගන්න. මුලු සමාජයට මේ අ සංගායනක් ධරම සංගායනාවක් වේවේ කිය. බලාපොත්ව පමණයි මේ උතුම් ධර්ම දේශනාව තුළින් බලාපොරොත්තුවන්නේ. ඒසායි උතුම් පැතුම සාක්ෂාත් කරගන්නට ඔබේ ජීවිතයෙන් පුහුණු විය යුතු ඉටු විය යුතු කොටසත්තියෙනවා. ඒක සැබවින්ම පින්වත ඔබ ඉටු කළ යුතුමයි. ඇයි ඔබ ඔබේ සැනසීම වෙනුවන්නේ මේ කාලෙ අපප කර මේ බනපදාහන්නේ සමන් යොමු කරන්න ඉතින් බුදුරජාණන් වහන්විදේශනා කරනවා මේ ජීවිතය තුළ යම්බඳ සැනසීමක් ලැබුවනම් ඒ සැනසීම ඔබ ලැබුවේ ඒ කාන්තවසයෙන්ම ඔබ පෙර පිරූ පිණ නිසාමයි. ඒ පි අවසන් විතදාට ඔය සැනසීම අහිමි වෙනවා. ඔබට මේ ජීවිතයේ පෝසත්ව ධනසම්පත් ඇතිව ජීවත්වෙන් යම් පින කේතුනානේ ඔය පින්න ගෙවිලලාගේ දවසර ඔබ හිතනවදුව දනවත්කම් මිතුර වෙනවා කියලා. ඔබට මේ ජීවිතය ලස්සන රපයක් කටහඩක් ඇතුව ජීවත් වෙන්ට යම් පිනක් කේතුුණනානේ. ඔබ හිතනවදේ පින ගෙවිචට දසරත්ව ලස රපය ොමතී කිය. ඒගේ ඔබට ේජීවත හො තනතුරක් ඇැතිව ගත්කමක් හැතව ප්‍රභෝත්තුයක් ඇතිව ජීවත්වය අවස්ථාව හිමවුණනේ ඔබ හිතනවද ඒ සඳහ හේතුච්ච පින ගෙවිලගේ දවසටත් ඒ විදිට මින්න පුුවන් කියල එහම හිතන්ඩිපා. පින ගෙවිලගේ දවසට මතු එන්නමක්ද පෙරපු අකුසල් මේ සංසාර ගමන කරලා තියෙන කකුසල් කන්ද කල්පගෝටි ගාන ගවත් ගවන්නබෑ. ඒගේම පින්ටැස් කරල්ලත් තියෙන. එනිසා වැඩිපුර වාර හැදෙන්නේ. අක්ුසල විපාකලටඒ තමයි මේ සසර ගමනනි හැටි. මේකින් නපුර දැකපු කවුරුවක් සසරට බැඳන්නේ නෑ. සංසාර ගමන ඇති බිසුනුකාම දකින කිසිි කෙනෙක් කාමයන්ටාවනන්නේනෑ. හිතට වසඟ වෙන්නේ නෑ. ඇසට වසග වෙන්නේන. කනට නාසයටට වසඟගවෙන්නේ නෑ. රපයට ශබ්දයට ගන්දයටටරසයට වසග වෙන්නේ නෑ. ලාමක ලෞකික ජීවිතයට වසග වෙන්නේ නෑ. උදාාර චින්තනයක් ඇති මිනිසාගේ චින්තන ලක්ෂයක් තමයි. ඕහමවෙලාවකුම බලන්නේ ශ්‍රේෂ්ටත්වයට පා පාතබන්නේ කොහමද කියලා. ඉන්න තැනින් නැගිතින්නත් නැමත ඊට වඩා ඔවසස් තැනකට පාතබන්ඩත් ශ්‍රේෂ්ට චින්තනයක් තිබිච්ච මිනිස්සු කල්පනා කලා. අපේ මහ බෝසතානන් වහන්සේ රාජ මන්දිරයකන ජීවත් වුණේ ඒ කවුරුත් පිළිගන්නවා ඒක සත්‍යයක්මයි. සිදුහත් මහා කුමාරයන් වහන්සේ කියන්නේ උතුරු දඹදිව් තලයෙන් මනුසලෝකයට පහළමච්ච ශ්‍රේෂ්ඨ තම රාජ කුමාරේ. කිය රජ මැදුරේ කල් ගෙවපුු අසීමිත සැපසම්පත් ලබපු කිසි දෙයක් අඩුවක් නැතුව දෙපාමුලටම ලබපු මහා රජ කුමාරයක්කමයි සිදුහත් කුමාරය කියයන් එසේ මෙසේ කෙනෙක්වීම රූපය පැත්තෙෙන් බැලුවන්. ඒ ජීවිතය ඇති ආශ්චාරය පැත්තෙෙන් බැලුවවා හැකියාවන් පැත්තෙන් බැලුවන් පිරිසම්පත්තියේ පැත්තෙන් බැලුවන්. සැපසම්පත් පැත්තෙන් බැලුවන් ඒවගේම ලබාගෙන තියෙන ලෞකිකදේවල් සබන්ධයෙන් බැලුවන් හැම පැත්තෙන්ම අග්‍රෝ උතුමන් වහන්සේ තමයි සිදුවත් කුමරු. ඒ සිදුවත් කුමරෝ ජාත භූත වනේ ශාක්‍ය කුලේ ශාක්‍යකුලේ කියැ මේ සාමාන්‍ය කුලයක් නෙමේ. ලෝකෙම තියෙන වටිනාම කුලේ උසස්ම කුලේ ඒ උසම කුලේ තමයි සිදුවත් කුමරු ඉපදුනේ එහෙම කුලේක ඉපදිනා තමයි සිදුවත් කුමරු ඒ රජමැදුර අත හරින්නේ. රජමැදුරාත හරින්නේ රාජ කුමාරී කලිස රජසැප පැරදිලානෙමින්. න්දෙන් පැරදිලා රජස සැපාත හැරදාලා ගියානෙමේ ඒ රජකුමරුට හිමිය වුණේ චක්‍රවති රාජ්‍ය ඔටුන්නම් ජීවිත කාලය නිකසේ රජකම් කරන්නට පුළුවන් සතුරෙක්නෑ ඒ රජකමට ඒ රජකම කඩාාවඩාගන්නට සමත් වූ රජවරයෙක් නෑ ඒ රජ සැපත අහිමි කරන්න බෑ එහෙම රජකමක් කෙමිවෙලාතිබේදී තමයි ඒ රජ සැපාත හැර දාලා මහත්ම කරුණාවක් කදවති දරාගෙන විශිෂ්ඨ ඥානදර්ශනයක් ලැබීමේ බලාපොරොත්තු ඇතිව මේ හිතන විදිේ ඇති අඩුපාඩු දැකලමින් මිනිසුන්ගේ ජීවිතවලට එන දුක්කන්ද දැකලා නිවට සැනසීමක් මම උදා කරන්නට විසේෂ වූ ඥානයක් උපදවාගන්නට පිවිිතුරු මානගයක් ලෝකෙට දායාද කරන්නට උත්තම වැඩපිළිවෙලක් ප්‍රතිපදාවක් හඳුන්වා දෙන්නට මම මේ රජමදුරෙන් ඉවත්වල යම් පුහුණුවකය දෙන්න ඕෝනෙ. හුද කලාවේ මේ හිත ගවේශණය කරන්න ඕන ජීවිතයේ දෙස බලන්න ඕන. ජීතය කියැන්න ුක් ැයින්නේ නිදහස තනි පංගලමේ විමසන්ටඕෝන කියන පැතුමනේ සිදුවත් කුමරගේ හඳවතය පැන ගුණ. රාජ කුමාරයෙක් රජ මැදුරෙන් සමුගෙන ගමන් කරලා. ලෝතුරා බුද්ධරාජ්‍යට පැමිණිච්ච. ආශ්චරයමත් පූත තමයි මේ සම්බුද්ධ ශාසනය කියන්නේ. මේ තරම් මීහිරි බනක් දේශනා කරන්නට. මේ තරම් මිහිරි බනක් අසන්න නඇට. මේ තරම් හිතක් නිමෙන අනුවමසාක ලබන්න ත අපට පුළුවන්කම ලැබුණනි. ඒ මහා රජකුමරු රජ සැපතාත හරදාපු නිසා. ති හගේවත් බුදුරජාණන් වහන්සේට ඒ විරාගි ගුණ සම්භාරය. ඒ මහා තේජ සමහා අනුහස්සද අද පවා බලන්න ලෝක. මේ මහති පවායේ බුදුගුණ කිය වෙනවානිේ. මේ මුහති පවා මිනිසුන්ගේ දෑත නලලට එස වෙනවානිේ. මේ මුහති පවාල් ලෝ සතුන්න්නේ තතාාගත ශසිරිපාපියුම් පාමුල්ල බැඳ වැටෙනවානි. මේ මහෘති පවා දෙවියන්සේතු ලෝක අවනත වෙනවානි. ඒකතම ගුණලය එක බලේ. අවිියක බලට ොහොම දනගස්සන්න බෑ ලෝකෙ මිනිස්සු. අවිිබලව යම්පක්ෂයකට බලවත්වේ නම් සෙසු පක්ෂය පරදිනවා. පරදිනපක්ෂයට, අිබලය යම් දවසක බලවත්වේ නම් දිනපක්ෂය පරදිනවා. අවිි බලයෙන් ලොමදිනන්ට බෑ දින්න හිතුවනම් පරාජයයක්මයි. කෞද දිනුව අවිිබවය බලයෙන් ලෝකය. පරම්පරාගානකට යුග ගානකට පීඩාව හිංසාාව අසමගිය අසමාධානය ජයදායාද වනා මිසක් ලැබිජ සැනසීමක් නෑ. ඒ අතාාගත තිලෝගුරු මහා මුනිරජන් බුදුරජන්. ලබපු සම්බුද්ධරාජ්‍යතුරින් ලෝක සුවපත් කළේ අසත් හේන අදන්ඩේන දඩු නොදරමින් අවි නොදරමින් ම කරුණාව නැමැති අසිපත හදවතය තිබුණ. මහ මුදිිතාව නැමැති අසිපත ඒ හදවතය තිබුණ. මහා උපේක්ෂාව ම දරාගැනීම කියන අව්‍යාජ සණහස අව්‍යාජ කරුණාව නමැති අසිපත එ සම්බුදුරන් හද මඩර තිබුණ. ඒය අසිපතින් විශාල සතුරු ප්‍රමාණයක් නැති කලා. නොද නැකරබ සතුරන් වෛරයේ නෙමැති සතුරා ැති කළලා. රාගේයේ නෙමැති සතුර නැති කළ මාන්‍ය කියන සතුරෙක් නැති කලා එකට එක කිරීම කියන සතුරෙක් නැති කලා ඒවගේම නොයෙක් විදිේ පාපි ප්‍රවනතා මෙහිතේ ඇති වෙනවා. ඒ ඔක්කොම අර කියයපු උදාර ගුණ නෙමැති අසිපත්වලින් සිද දැම්ම. අවිද්‍යාව නමැති චක්‍රය සිද දැම්ම. කෙලෙස් නැමැති සතුරන් සිද දැම්ම. කෙලෙස් නැමැති වනේ මුලනුපුටා දැම්ම කවද. ගෞතම බුදුරජාණන් වහන්සේ කවද්ද වෙසක්පුන්පු හෝ දිනයකදී. කුහෙදීද ලුම්බිණී සල්වනින් පටන්ගෙන බුද්ධගයාපින් විිමට ගඩම කරලා. එහෙමත් ලබපු ජීවිතවමෝදයක් ඇති මනිවරියෙක් තමයි මේ සත්‍යයේ කාහල නාදය ඉතිහාසයෙන් මානව වන්සට දේව බ්‍රහ්ම ප්‍රජාවට එහෙන්න සලස්වන්නේ. ප්‍රඥාව ඇති ගුණෑඇති සිල් ඇති හොඳහිත් ඇති මිනිස්සු. අවිදු ගනඳුරු අන්ධකාරයෙන් අතමිදීමේ බලාපොරොත්තුවති බේනම්. ඒ අතහාාගත ධරමට සමන්පත්යොමු කරනවා. සමන් යොමු කරන විට ඇහෙන්නේ සත්‍යාව මෝධක ප්‍රඥා ප්‍රබෝධක, වාකමාලාව අන්නේ වාක් මාලාවෙන් කියා දෙන්නේ සත්‍යය පිළිබඳ පනිවිඩය ඒ සත්‍ය පිළිබඳව පනිිවිඩට කියන්නේ දරම සම්දේශය. ඒ දහම් සන්දේසය ඇසූවාන්ගේ හද සන්තාන වල ප්‍රඥාාව නැමැති බීජය රෝපණී වෙන ඒත් සමඟ ශ්‍රද්ධාව නැමැති ඒ සිසිලස ඒ බීජට ලැබිෙන ප්‍රඥාව නැමති B.ජ. වැඩෙන්න්නට. ්‍රදධාන ැති සලිිය පකාර වෙනවා දියෝපකාර වෙනවා. ස්්‍රද්ධාාවෙන් ප්‍රඥාවෙන් යම් හදබතත් සමන්නාගත වෙනකුට තෙරුවන් වහන්සේලට අභනත වෙනවා. අබනත හදබතට දහමනැමැති ඔසුව ලැෙනකොට ඒ හදබතේ කාලාන්තරයක් පැබති රෝග කෙලෙස් රෝග නැති වෙනවා. රාගේනමැති රෝගය දේශයනමති රෝගය. බගේම මාන්‍ය හංන්කාරකම පලිගැනීම නැමති රෝගය ඒ වගම ඉරිසියාවන මති රෝග, මසුරුකම නැති රෝගගේ මේ රෝගයෝ සංසිඳනවා සංසින්දීග රෝගය ඇති හදවතක් කියන්නේ. රෝග මුළුමනින්ම සංසිදුරනන් කෙස් රෝග ඒ හදවත විරාග හදවතා. එනි පැහැදිලි ආරම්භයක් ඇතිව පැහැදිලි මධ්‍යහයක් ඇතිබ පැහැදිලි අමසානයක් ඇතිවයි මේ උදාර දරමය ලෝකෙට දේශනාාවෙන්න්නේ. එනිසයි මේ දරමේ ගුණ කියන තැන ආදිිකල්්‍යාන මද්්‍යය කල්්‍යාන. පරි අවසාන කල්්‍යාන කියන තුන් තැන පිරිසිුද්දු පැහැදිලි දමක් ලොවට දේශනා වෙනවා දේශනා කලා කියලා මේ ලෝකේට කියන්නේ. ඉතින් එනිසා බුදුරජාණන් වහන්සයගින් ලැබින මේ අසීමිත සැනසීම මහා පැසසුම් මැද දෙවිමිනිස්සු පිළිගත්තා. මේ අසීමිත සැනසීම ඉමහක් ගෞරවයක් මැද දෙවිමිනිසුන් විඳගත්තා ඔබටත් මේ සුවද ආරාධනාව. ඒ උත්ම දහම් සැසීම විදිින්න. මෙවට පිටුපාන්න හිතන්නවත්ේ පත් තරුණකම කියලා කියන්නේ තරුණකම කියලා කියන්නේ. අදවගේ කාලයක මුල්ලුම්මනින්ම වර්ධවාර්ථනිරූපණය කල්ලා තියෙනවා. ලාමක හැඟීම්මලට වසඟවීමලු තරුණකම කියන්නේ. ලාමක හැගීමම් ඕන තැනක තෘ්ති මක්කරගන්ට ියනවීමමල තරුණනකම කියන්න බලන්න කොච්ච ර්දවාගෙන තයෙනවාද. එගේ මේ ඇස ඉල්ලනද ලබා දෙන්නට ඇති දක්ෂතාවය තරුණකම කොච්චර වැරදීද. මේ ඇස කණ නාසේ දදිවකයිය මනස ඉල්ලන ඕනමදයක් සම්මතලෙසි අම්මතලෙසි ලකිරීමන තරුණකම මනුස්සත්වය කියන්නේ කුමක් ඔබ විමසල බලන්න එනිසා බුදුරජාන් වහ දේශනා කරන්නේ මුෂ්්‍යත්වය කියලා කියන උදාහර තැනත් නුෂත්වය කියන උදාාර පිබිදීම. ය උදාාර ප්‍රබෝධාත්මක ජීවිතය තවත් උදාර කරන්නට මේ උතුම් දරමය ලෝකට දේශනා කලාන්න. එනිසා මෙවන් දහමක් ඇහෙන මෝතක අප්‍රමාදීවීම තමයි. ඒ හැදනම ද්ධ කලයුතු ප්‍රමාධී වෙනවා කියන්නේ මේ දහමටනුව ජීවිතය සකසාගන්න ප්‍රමාදී වෙන්න ඕනේ. හැමදාකම බුදු බනෑහෙන්නේෙ නෑ. හැම ූපන් ජීවිතයකට මිනිස්්්‍රත්වයක් මනුෂ්‍රප්වයක්ින් වෙන්නෙත් නෑ හිමිවෙන්නෙත් කලාතුරකින් සැනසීම ලැබෙන්න්නෙත් කලාතුරකින් ඔබේ කලාතුරකින් ලබෙන මහොත හිමිරගත්න හෙට දවස සැසීම ලබන්න හිතන් දෙපා. දවසේම ම සිල්ත්වෙන්ට ඕන අද දවසේම ම කරුණාබ හැඟගේීමමති කරගන්නට ඕන ෛරයෙන් පාපෙන් දම ඇත්වෙන් ඕන හර දවසක් තිබෙන්දිිපෑ ඇත්වෙන් හෙර දසකා වෙනත්තම් මම මැරෙන්න්නේෙේ රාගේ යුත්තවද. මම මැරෙන්න්නේේ දවේශයෙන් යුක්තවද. මම මැරෙන්න්නේ මෝහයෙන් යුක්තවද. ඔබ ඔබෙන්ම මේ ප්‍රශ්නය විමසා බැලීමයි සිද්ධ කල යුත්තේ. පින්වතුනේ දන් හැන්දක් කරි පෝජ කළෝ. පංමතුනනි එකම ශික්ෂාපදයක්කරරි ආරක්ෂ උනු ීවිතේ තමන් රැකිෙනවා. එක වශක්ෂාපදධයක් ආක්ෂා කරනම කෙනෙකගේ අදහස් කරේ ම අසව සිකපද පමනය රකින්න කෙල එහෙම කරන්ට නෙේ අවම වශයෙන් කෙනපුක ජීවිත පංචසේලය ආරක්ෂාව වන්න ඕන. අවම වසයෙන් පුළුවවන් උපරරිීමෙන් දම්පැන් පූජාවෙන් ඩෝනි අවම වයෙන් මෙ සිත් වැඩීමක් සිද්ධ වෙන්ෙනටඕනි ජීවිතේ ්‍රහමියහාහ ගුණ පුහුණුවෙන්ට ඕනි. එහම පුහුණුවනොත් තමයි. අපට කබදාහෝ දවසකසාන්ත සුවේවෙතේ යාගන්ට ලැබෙන්න්නේ. ඉතින්. එගේ දවසක මේ කියාදෙන බනපද මම හිතන්නේ හැම දෙෙනගේ හදබත්වලට කාවවැදෙනවා මොකද. මෙගේ උඩෑසන කාලයක් කියයන නැවුම් හැඟුම් පිබිදිලා ඇවිල්ලා හිත් සුවපත් කරන වෙලාවක්නේ ගහ කොල්ල පවා ප්‍රබෝධාත්මකයි, අලු තිරක් පායාගනය නම් ොහොතක්, ඇලුත් දවසක් ආරම්භ වෙන මොහෝතක්. ඒ වගේම පරන වෛරකෝන්තරාදී පීඩා කාරි සිතු වෙලි තරමට සංසිිදිිච මොහතක්. මේ ගත පවා යම් විශ්‍රාමයකට පත්වෙලා දිවෙච්ච මොහතක් හිතත් යම් විශායකට බාන්ගේකට පත් වෙලා දදිවච් මහොක් ඉතින් එම බලනොට හැම පැත්තිෙන්ම හොඳද මේමගේ වෙලාව කාහදවතට හිතා පවිතුර හැඟීම් ඇතුළල් කරන්නට. ඉතා යහපත් වූ ධර්ම දත්තයන් ලබා දෙන්නට ඉතාම වටිනාම හතක්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලේ ලෝකෙ ඊටපු මිනිස්සු. ලැබච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තා ඒ අදහස් කරන අවස්ථාවාද වනා කියනක නෙවේ. යහපත උ දෙෙස අවස්ථවාදීවීමක්. අයහපත දෙසාවස්ථාවාදවීමත් මෙෙමේ බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයෝ තමන්ගේ අනුන්ගේ යහපත උදෙසා අවස්ථාවවාදීත්තුවය පාවිච්චි කරනවේ ැන සුදුසු අවස්ථාව ක්ෂණ සම්පත්තිය පාවිච්චයට ගන්නවා. අවස්ථාව කියන්නේ ක්ෂණය ක්ෂණය කියන්නේ මො මොහොත කියන්නේ. නිරේයි අතම දුන මහොත, මොත කියන්නේ තිරිසන් ලෝකෙන් අතම දුන ොහොත. මේ සාස ක්ෂණය මොහොත අවස්ථාව කියන්නේ දුගතියෙන් අතමිදිලා. දුර්භාගගේ සම්පන තැංවලින් අතමිදිලා වටින අවතුම් ජීවිත ප්‍රතිලාබයක් ලබපු මිනිස්ජීවිතය සබුද්ධෝත් පාදය සධර්මස්්‍රවණය කල්්‍යයාන මිත්‍රෑ සුර යො නිස්වමන සිකාරය මේ උදාාර් දේවල් එකකතු වෙච්චතනයි ක්ෂණය මොහොත අවස්ථාව කියන්නේ. අන්නේ අවස්ථාවෙන් ප්‍රෝජන ගැනීම. හම දරට න. ඉතින්න්නේ අවස්ථාවෙන් ප්‍රයෝජනගත් එදාහිට මිනිස්සු මහා දුගියෝ මහ දනවතුන් වනා. අවස්ථාව හඳනාගත්තු. අවස්ථාව හඳුනාග හැමෝටම බෑදැම්මේ බුද්ධාසනයක අවස්ථාව මොහ හන්ුනාගෙන් හරිහට පින්පපුරාගත්තුත් ය විදින දුකායි විදිින්ද වෙන්නේ නෑ මේ ජීවිත යම් නැති බැ මක්කාාව කිය හිත නැති බැරි මිනිසු ප න ර. හෙ ස ුව ැති ැරි ිනිසන ැතියක ිනිස ීවිතති තර ඩු පාඩ ගේ යවාවන. ය නැති බැරිකම් ය අඩුපාඩුකම්, ය පීඩාකාඩිකම් හැමදා ම තියා ගන්න කම ති න්නේේ. එනිසා ඔබ ජීවිත යට අස්ථාව හඳුනා ගන්න නි න්න මේ විදදියට ොමද ින පු රාගන්ඩ අවස්ථාවක් ැබුණුත් ඒ මගහරිින්ට හොඳන. ගුණ පුරාගන්ඩ අවස්ථාවක් ලැබුණුත් ඒක මගහරිට හොඳන. ඒවගේම දං හැන්ද ජාකර නවස්ථාව ැබුණන ග රි හොදන. තමන්ට තියෙන දේ දන් දෙන්නට තියනදේ ශ්‍රද්ධාවෙන් දන් දෙන්නට අපි කටයුතු කරන්නට ඕන ධානයක කියන තානයක් ධානයකයන්නේ පිහිටක් ධානයකන්නේ පිළිසරණ කාටද තමන්ටමයි. එනිසා දන්නව දෙෙන මිනිස්සුන්ට දන් දෙන්නත් දන් දෙෙනමනිසුන්ට වැඩි වැඩියෙන් දන් දෙන්නත් මේ බණනක හාාව හතු කරගන්න වනන් හොඳයි. බුදුරජාණන් වහන්සගේ කාල හිටපු මිනිස්සු සබැදදුවර වගේ ප්‍රදේශවල සමහර් දවස්ක බුදුරජාණන් වහන්ස ඇතුළු රහන් වන්සලාට දන් දෙෙන්න්න. විශාල වසයෙන් සමුලු වෙලා ඒක කියන්නේ විශාල පිරිසක් එකතු වෙලා රජතුමාගේ සයෝගේ සාමාන්‍ය මිනිසුන්ගේ සයෝගය ඇතිව සුවිශාල දංවැටවල් පවත්වෙනවා. සමාර් දවසක එක්තරා වීති මාර්ගවීති බෙදාගන්නවා මේ මාර්ගගේ ඉන්න අද දන්ද දෙන්න ඕොනි මේ ීති ඉන්න අදයි දන් දෙෙන්න්න ඕනනි. මේ උපමාර්ගය ඉන්නයි අදයි දන් දෙෙන්න්න ටඕනි ආදී වශයෙන් මේ පටුමගේ ඉන්න අදයි දන් දෙන්න ඕනි ආදී වශයෙන් බෙදාගෙන දන්දෙනවා. එවගේම හිතවතුන් එකතු වෙලා දන් දෙවා. එඒගේ රාජ කොලවල ප්‍රභූරුව එකතු වෙලා දන් දෙෙනවා. ඔයවගේ නොෙක් ආකාරයෙන් දන්දීීමම් ඒකාලි තිබුණන බුදුරජාණන් වහන්සගේ කාලේ. ඉතින් දවසක්දා එක්තරා මාර්ගයක හිටපු මිනිස්සු එකතු වෙලා ධානයක් සූදානම් කලාා කාටද. බුදුරජාණන් වහන්සේ තුළු මහාරහතන් වහන්සේලාටේ ධනය සවෝදානම් කලාා. ඒකට කියනවා වීති භත්තයක් කියලා. එක්තරා වීතියක තිබුණ දන්වැටක්. ඉති මිනිස්සු මොගද කලේ. මනුස්සාවා බුද්ධ පුද පමුකස්ස එම නැත්තම් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංගරත්නයට යාගුන් දත්වා කජ්ජකං යාගුණනැත්තන් කැද ඉස්සෙල්ලාම පෝජා කරලා එදාදානේ දවස. කැඳ පෝජා කරලාඉන් අනතුරවේකාලි ක්‍රමයක් තිබ ඉසෙල්ලාමැද සමඟ කැවිලි පෝජ කරනවා. ඒ වලදරට ටිකවෙලාගේ දමයි බද්ධාන වලදන් එම තමයි ක්‍රමයකාලි තිබුණේ. ඉතින් ඉස්සෙල්ලාම කැඳ පෝජා කළ කැඳ පෝජා කරන ඉන් මත්තට ඇ ඉතින්ං ඒ කාලේ එක්තරා මහා දුප්පතෙක් හිතිය යාට කියන්නේ මහා දුගගතෝ කියලා. ඉතින් ඒ මහා දුගියයා දුග්ගත මිනිසා දුපත්කම ඉන්දමනනි මහදුගිය කියලකිවේ. දුගියොයින්න්නව මහ දුගියෝඉන්නවා. දුගිය කියනව කෙනාට වඩා වැඩි දුගියක්තම මහා දුගිය කියලක කියන්නේ. දුගියකුට සිගමනක්රි ලබෙනව ඇබැමි හදුගියයා සිංගමනක් කර ලබාගන්න බොහෝම අමාරුවෙන්. ඉතින් මහා දුගයා කියන වචනයෙන්ම ඔබට වැටහෙනවාන්නේ කොච්චරණ මේ දුපත්කම තියෙන්ටතිද කියලා ඉතින් ඒ දුප්පත්කම ගැනකවෝති කණ්ඩනෑ. ඉන්ඩ තැනක් නෑ පොරොව ගන්න හරියටි වස්තරයක් නෑ ලැගුම් හලක් නෑ ඥාති හිතවත් මේ කවරුව ඇත්තිත් තනි පංගලමේ ඔය කොයාරි අගු පිළක ලැගල දී විතේග වනවා. හැබැයි රන්ධාවතියනවා මේ මහා දුගයාාට තින් දවසක්දා මහා දුගියා කල්පනා කරනවා මේ මහාදානය. න දැකළ අහං යාගුන්දාාතුන්න සක්පිස්සාමි මට බුදුරජාණන් වහන්සේට හෝ සංගරත්නයට කැඳ පූජා කරන්න වත්කමක් නෑ. ගජ්ජකම් පන දස්සාමි එකම කැවිල්ලක් හදල පූජා කරන්නට ඕන එෙම හිතලා කුමක් ද කළේ සංහ සංහං කුන්ඩකං වඩ්ඩාපෙත්වා උද කියේන තේමෙත්වා ඉතාම කුඩා වෝ හාල් කෑලි එවගේම පිටි තමට ැබිල බන කොයෙන් හරි මෙම් එකතු කළලා. මේ එකතු කරලා ඔය කෙසෙල් කොළබල තෘටි වගේ ආහාර පුච්චනම වගේ ඒ කුඩුටික එකතු කල්ලා වතුරෙන් පොංගල සමඩ ලනුත්නෑ වෙන අම්රසයකුත් මේ ආහාරි නැත්තම්මි කුඩු කැව්ම අංගුරු තියලා පිච්චවා. අගුරුයට තියලා පුච්චලා ඒ කාරගන ගිහිල්ලා. කුක්කුලේ පච්චිත්වා ඒකැන කුක්කුලේ පච්චිත්වා කියලා කියැන අක්කපන්නේ වයට එත්වා කුක්කුල්ලේ පච්චිත්වා. අමු කොලයක වෙලල උනු අලු පල්ලෙ තබල පුච්චල ඉදම් බුද්ධස්ස දස්වාමි මම මේ කැවිල්ල බුදුරජාණන් වහන්සට පෝජා කරනවා කියලා අරගෙන ගිය. දැන් ඔබ හිතන්න රාජකුලේ උපන්. රාජකීය ආහාරපාන වැලඳු. කොසොල් ඒ වගේම බිම්බිසාර රජවරු වගේ මහා ප්‍රනීත දන් දෙෙනයගේ දන් වලදන. සංදව් රජතුමාගේ ප්‍රීත දිව්‍ය බෝජනය බල දෙන මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මේ මහා දුකා ඇත්තටම පිරිසුතු කමකුත්නෑ අලුත් ඇැවරිලා ලුණුත් නෑ බුලුත්නෑ පිටිකක් පුච්චලාර්ගෙනයනම කොලේකවත් තල්ල කාට දෙන්නද කාට පූජා කරන්නද භාග්‍යවතුන් වහන්සේට පූජා කරන්න. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ බුදු කරුණාව කොච්චරද කියලා බලන්න. හගතුනාව කැඳ වලඳලා ගජ්ජකං ආහරථය කියල බදාලා ආ දැන් කැවිලි පූජා කරන්ට. ආන්නේ වෙලාවේ මේ දුගිය මොකද කළේ ආහරතාාති ඒකස්මින් වචනය වෘත්තමත්තේ සබ්බ පටමං ගන්තුවා තම්පෝජ තම්පූුවන් සත්්ද පත්තේ පක්තිපාපේසි. කැවිිලික දැම් පූජා කරන්න කියන වච්නය ඇහනොට වේගෙන් දුවග ර කුඩ කැම රගෙන. මේ අලුත් මිශ්‍ර වෙලා තියෙන කොඩු කැවුම තථහාගතයන් වහන්සේගේ පාත්‍රයට පෝජා කළ තතාගතයන් වහන්සේ සම්මා සම්බුදු කරුණාව ඇතිව මේ කොඩු කැවුම වළධනට යතුළ කොහමද සත්හා අන්්‍යෙහි දියමානං කජ්ජකං අගගහෙත්වා තමේව පූවකජ්ජකං පරිපුංජි ඒ කොඩු කැවුම ඒ ලුණුත් නැති ඇමළුත් නැති රසක් නැති පිටි-ික් ච්ල සකසාදන් කැව්ම මහාකරුණාව රහිංසක දුගේ අවිත මහාකරුණාවෙන්වැලඳවා. බලන බුදුකරුණාාව වෙතකොට මහා සංගරාත්නය ස්වාමීන් වහන්සේලා දෙන දං යන්දක් කිසි දාක ගිහිියන්ට දොස් නොක කියවලඳට ඕන. ගිහියෝ මොනවා ලබා දුන්නත් රසවද්‍යයක් පූජ කළත් නීරප දෙයක් පෝජා කළ මොනව පූජා කළ ගී අත්හන්ට අමුතුුවෙන් ගුණ කියන්නේෙත් අමුතුවෙන් දොස් කියන්නේෙන් නැතිව සමසිිතකින් කරුණා මෛත්‍රය ගුණ උපදවාගෙන. ඒ ද ලදල හන කමගර ග්ඩෝන. හේතුව තමයි, තතහාගත බුදුරජාණන් වහන්සේ පවා, මේ දුගියෙක් පජාකරපු, කුඩු කැවමක් වැළඳවානම් අපවන්න අයි ගැන කවර කතාද. ඉතින් භාහග්‍යමතුන් වහන්සේ මේ විදිහට මේ කුඩු කැවුම වැලඳවා කියන පනි විඩය පැතිරිලා ගානේ මුළු සැවැත්නුවරම ඇයි දැම් බුදුරජාණන් වහන්සේ අම්මවා අසම සම උතුමන් වහන්සේ මේ දුගියෙක් පෝජාකරපු කැව්මක් වැළඳදවා කියකිවවා. වහා පැතිල්ලා යනවන ලෝකයේ දෙවියන් බබුන් මරුන් ශ්‍රමණ බ්‍රහ්මණයන් සහිත මේ සක්වල පිටසක්වල අනන්තසක්වල දක්වා පැතිරගිය කීර්තිනාමයක් ඇැති. අනන්ත අප්‍රමාන බලහත් බලපුළුවන් කාරකම් ඇති. අනන්ත අප්‍රමාණ තේජස් ආනුභාවයන් නැති. බුදුරජාණන් වහන්සේ අනන්තසක්වල ප්‍රසිද්ධයි. අනන්තසක්වලින් පිරිස්සෙනවා තතාගිතයන් වජක සිරිපා මඳන්න ආනෙම කෙනෙක්. මේ සැත්නුවට ප්‍රසිද්ධ මහහා දුගියයාගේ මහ දු කිය කලා ප්‍රසිද්ධ වනේම අගු පිල්වල ජීවත් කන ඉදන්නේේ මහහා දුගියකිවවාම හැම ක ම දන්නම අසවල් ම හා දුගියකි වව හම කාටත් මතකයි අගු පිලේ වැටල්ලා නිදනව. හරියට ආහාරයක් නෑ එක්ම වස්තරයකින් මුළු ජීවිත කාලෙම් විල්ිවසසාගනීනව ඒම කෙනෙක් දුගිය කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දුගියාගේ මේ කුඩු කැවම වැලඳවා කියන පණි විඩය ප්‍රදේශයේම පැතිරිලාගියා තස්මිින් ඒව පණ කනේ. සම්මා සු දේනකිර මහා දුද්ගදස්ස කුන්ඩක කජ්ජකං. අජිගුච්චිත්වා අමතංවිය පරිබුත්තන්ති සකල නගරං ඒක කෝලාහලං අහෝසී. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා දුගියා පිදුූ ඒ කුඩු කැවුම අමුර්තයක් වළඳනවා වගේ වැළඳවා කළ මුළු නගරේම කැලඹුණා. කොසොල් රජතුමා තකහනියක්ම ආවා. මහා සිටුවරු තකනයක් මහාවා ගෘෝපතිවරු. මේ පනිිවිඩයට ආබ ඒවගේ මේ නගරයට බහෑම දෙනාම බුදු සිරිපා වන්දනා කරලා ඉන් අනතුරුව මේ දුගියළටගිය දුගියලඟට හිල්ල කියනවා. බොහෝ සතං ගහිෙත්වා දේශතානි ගහෙත්වා පංචසතාන ගහයෙත්වා අම්හාකම් පත්තිින් දේහේකිව්වා. හඳ බහෝ එහනම් මහා දුගිය මමරන් කහවනු සීයක්ක් දෙන්නම් පව කෙනෙක් කියෙනවා මරන්කාහාවනු දෙසයක් දෙන්නා තව කෙනෙක් කියන මමරන්කාවුණු පන්සීය දාහක් එකක් කෙනාගේ දනවත්කමේ හැටියට කියනවා. මම මෙච්චර ඔබට රන් කාවනු දෙනවා ඔය පින මට දෙන්න කිව්වා. බලන්න ඒකාල මිනිසු පින් ලබන්න කොච්චර කැමතියෙන කියලා ඒකාලෙ ක්‍රමවේදයක් තිබුණා සමහාර තාපසවරු කැලේට ගිහිල්ල අවංකවම අෞරුදු ගාන තාපසකම කරනවා බොරුුවට නෙමේ මචන්න එක විදරනෙේ හ සිති ල්ලක්ොත් එ ද නැව ඒ පස්කම කරනවා. කරනවානම් මහනකම හරියටම කරනවා. ඒ මහනකම තපස්කම හරියටටම කරලා ටික කාලාලෙක නගරටන නගට විල්ලා ය දනතෙක් ළඟටයනම ගේ ල්ල කියන ම අවරුදු වි්‍යක් න තන්ති තලයා ම ච්රකාලයක් තපස්කමක් කරා. මං මේ තපස ඔබට විකුණන්න කැමති. ඔබට විකුණන්න කැමැතියක වවාහම ඉතින් ඒ සිටිවරම හෝම සසතුටෙන් හෝටිගන්න ධනයක්ක් කියේලා තස ගන්නවා. දගන්න වගන පින අනෝදන්ගන්න ව කියන කනෙ ඉතින් අර පුද්ගල ධනය ල ාගන හමක් ජීවි ටේනවා. යි වගේ දේව ඉති හ සිද වන. හැ බොරුලේ නෑ හොර ගඩ කලේ නෑ ඒ තාපොස ගොරු හරියටම තපස්කම කලා. ඒ තාපසොරු පාප සිතුවිල්ලක් පත් එට නොදේ මහනකම කරපු කාලේ හරිට කලා ඒට පස්ස තම ඇවිල් අවංකෝ මේ පින අනුමෝදන් කරන්න. ඉතින් මෙදා මේතා මහා දුගියයිවන. ම දගගේ මනිසු සල්ලිදීල පිින්ඉල්ලුව. ඉතිං ඒවෙලා මේ මහා දුගිය කල්පනා කරනවා මට මේ කාරණය ගැන වැටහෙන්නේෙනෑ. සො සත්හාරං පටිපුච්චිත්පා ජානිස්සාමීති උපසංකනි. ඔහු මේ කරුණ ගැන බුදුරජාණන් වහන්සගේ අහන් ටෝනේ කියලා භහගගතුන්නා ජළගට ගිහිල්ල සිරි පාකමල් වන්දනා කල්ලා. ස්වාමීණී ධරම රාජවර බුදුරජාණන් වහන්සේ මා පූජා කළ කුඩු කැවුම පිළිකුල් නොකර තතාගතයන් වහන්සේ වැළඳවා. ඒ වැලඳීමේ පින මහා ආශ්චරයමත් පිනා ස්වාමිණී ඒ පනිිවිඩය මේ මුළු ශ්‍රාවස්ති නගරයේම පැතිරිලාගෙන් තියෙනවා. ස්වාමීණී මගෙන් පිින්ඉල්ලගෙන බබෝධනා තැමිණෙනවා. සල්ලි දීල පින්ඉල්ලනවා. ස්වාමීණී භාග්‍යමතුන් වහන්සේ සල්ලි අරගෙන පින්දදුන් නොත්. මට පින නැතිවෙනවද සල්ලි අරගෙන පින්දුන්නට කමක් නැද්ද කියලා මෙන්න මෙහම ප්‍රශ්නයක් හැව්වා. ඉතිං අන්නේ වෙලාවේ භාගෙවත් බුදුරජාණන් මහ්‍ය දේශනා කරනවා ධනන් ගහෙත්වාවා අගහෙත්වාවා සබ්බ සත්තානම් පත්තින් දේහි කලකිව්වා. ධනය අරගෙන හරි කමක් නෑ ධනය ගනය නැතුවහරි කමක් නෑ සියලු සත්වය අන්ත පින් දෙන්න කෙකිවවා බුදුජාන්ම අප ප දේශනා කිරි. ඉතින් හම කිවට පස්සේ මේ මහා දුගිය අකුමක් දකළේ මේ මහා දුග ධනය ගන්න පටන් ගත්තා. ධනය ගන්න පටන් ගත්හම තම තමන්ගේ ශක්ති පමණින් විශාල් පිරිසක්. තම තමන්ගේ ශක්ති පමණින් විශාල පිරිසක් ධනය ලබා දුන්න. ධනය ලබා දෙන හැම කෙනනාාටම මේ මහා දුගිය ප්‍රකාශ කරනවා. කොහමුද ප්‍රකාශ කරන්නේ ප්‍රකාශ කරනවා. මම අද ඒ භාග්‍යවත්තුූ අරහත් වූ ධර්මරාජ බුදුරජාණන් වහන්සේට මහාධානයක් පූජා කලා. මේ මහාදාානය පූජාකිරීමේ පින නොමසුරුවම මම ඔබැහැම දෙනාට අනුමෝදන් කරනවා. හැම දෙනාම අනුමෝදම්වෙන්න කියලා. එනන කෙනාට පින් අනුමෝදන් කලා. පින් අනුමෝදංකල අවසන් වෙලා බලන කොට ඔබා දහාගන්නට ඔහුට එකතුවෙච්ච ධනේ විතරක් කෝටි නමයයි. කෝටි නවයක ධනයක් රන් කහවුණුවලින් එකතුවුණ. රන් කහගවනුවක වටිනාකම මේමගේ කාලයක ගත්තුත් ලක්ෂ ගාන. එතකොට පෝටිනමයක් කිව්හම මොනතරම් දනස්කන් දෙයක්. මොන තරන් ධනස්කන් දෙයක් මේ මහා දුග අට එක දමසින් ලැබුණද ඒ භාග්‍යවතුන් වහන්සේට කුඩු කැවුමක් පෝජා කරපු පිම්බලය නිසා. ඉතින් භාග්‍යමත් බුදුරජාණන් වහන්සේ මේ අසරන දුගියට ඒ ලෙසිෙන් අනුකම්පා කලාා මහා රජතුමා හවස් වෙනකොට මහා දුගියයා ඒ නගරේ මහ සිටවරය බවට පත් කලා. ෞද මහා දුගියයා සැවැත්නුවර මහා සිටුවරයා බවට පත්වනා හෝ පෝජා කලෙ කුමක් බ කුඩු කැ්මක් ලුණුත් නැති ඇඹුලුත් නැති කිසිදු රසයක් නැති කුඩු කැවුමක් පෝජාකිරීමේ පින එහෙමයි පලදුන්නේ. බුදුරජාණන් වහන්සේගේ. ගුණහි අනන්ත බව ගැන කියයා දෙන්නට මම හිතන්න මීට වඩා බනකතාවක් අවශනෑ කියලා. ඒ තරමින් අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේ නිසා මේ මහ දුගේට මහා පිහිටක් ලැබුණනා කියලා. මුළු නගරයෙන් පැතිරුුණ. එදා දවසේ ස්වාමීන් වහන්සේලාගේ කතාබහා. ස්වාමීන්වහන්සේලාගේ කතාාව ප්‍රධාන පූර්විකාව වෙන්නේ මාතෘකාව වෙන්නේ මූලය වෙන්නේ කෙමනැත්තං උද්දේසේ වෙන්නෙකුමක් ද මහදුගේ අ සිටුවරෙක් බවට පත්වෙච්චමේ අසිරමක් කතා පෝත. ඉතින් මේ කතාව සිද්ධ වෙන අවස්ථාවක දම් සභා මණ්ඩපේට තුන්ලෝකාග්‍ර බුදුරජාණන් වහසේ වැඩිය. දර්න්න දරස්සම ලාවන්ගේ අලංකාරුව වැඩම කරලා කායනුත්ත භික්කවේ ඒර ඒ තරහි කතහය සනිසින්නනාා කල බිමසවා. මහනනින් මේ මොහොතේ නුබලා. උොනවගේ කතාවක් සිද්ධකරමින්ද මා එන්නනඇත මා වඩින්නට පෙරාතුව කල්ගෙව්ූ ඒ වෙලාවෙ සිදුවීම ප්‍රකාශ කලාස්වාමීී. අනන්ත බුදුගුණ ගැන කතා කළේ අහිංසක දදුගේෙක් ම සිටුවරෙක් බවටතා දත්ව නාන බුදුරජාන්මාසගේ අුග්‍රය නිසා. එඒ අයින් ස්වාමීණි අදාපි කතා කළේ අන්නේ වෙලා විභාග්‍ය බත් බුදුරජාණන්වාහා විදේශනා කරනවා. න බික්කදේ ඉධානෙව මයා අජිගුත් චන්තයන තස්ස කුන්ඩක පූෝ පරිබුත්තෝ පුබ්බේපි රක්ක දේවතා අය හොත්වා තස්ස කුුණ්ඩක පෝෝ පරිභුත්තෝ මහනෙෙන අදවිතරක් නෙමෙයි මම ඔය මහා දුගිය පූජාකරපුඒ අපිරිසිදු කැවුම වැළඳුවේ. මඟ අපිරිසිුදු කියලකිවේ. දගෙක් හදපු කැුමක් ගැන අමුතුුවෙන් කියන්න දෙයක් නෑන ඉන්නතනක් නැති නිවසක් නැති හරියට වස්තයක් කෙනෙුට ප්‍රීතාහරයක්ක් සකරන්න ලැබෙන නෑේ. ඉතින් භාග්‍යතුන් වා බානවා මහනේ. ඔ ඇත්තට ම පිහිට වෙලා සිටුවරෙක් බවට පත්තුනේ අදනමේ. පරම රුක් දෙවෙක් හැටියට ඉන්න කාලෙත් ම ඇත්තට පිට වනාකිව. පින්වතුනි අපිට මේ ගෞතම බදුරජාණන් වහන්සගේ පීට ලැබන්නේ පලවෙනි මතාවට නෙේ. පෙ සංසාර්ගමණ පාරමි පුරපු කාලයේ භාග්‍යවතුන් වහන්සේ. අපි හැම දෙනාටම දම්පැම් පූජ කල තියන. අපි හැම දෙනනාටම ආරපාන පූජක්ලද. අපි හැම දෙනාටම අනතුරෙන් බේරයන මගක කියල දෙල තියන. අපි හමදනාටම දා බෝසතතාාන් වහන්සේ. ඒ කාලේ ධර්මමාර්ග කියලා දිීලා තියෙනවා. එකකට පාරමි පුරලතියෙනවා ඒකයි ගෞත්තම බදුරජාණන් වහන්සේ සරණය අන්ට ලැබුණේ. එනිසයි මේ අමා ධර්මය සරණයන්ට ලැබුණේ. එනිසාමයි අපට මීරි මොහොත බුදුුවදනක් සබනකින් නැසීමේ භාගය. ඒ න කාරණ හොඳට සිහි කරන්න ඕු අතක වෙනට ැබිච්ච තිසරණේ වටනාකමතේරෙන්නේ නෑන. ඔහු අමතක වන කොට හිත නොේෙතු විමසිති විලිවලින් පිරිලගිහිල්ල අපේ සිතම අපට පිීඩාගෙන දෙන්නේ. අපි අනවශ්‍ය කරුණනෝලු වෙදාගෙන ඒවා ගැනකල්පනා කර පීඩාවිිඳලට වඩා බුදු ගුණක් සිහපත් කරලා ලැච් මිනිස් ජීවිතගේ අපිමහඳනගෙන ලබච් මහොත දන්යන්ද කරි පෝජ කරල. මෛත්‍රේ භවනාවෙන් විදර්ශනා භාාවනාවෙන් මේ සංසාරගමන නිමා කරන්න උත්සහයකේ දෙෙනවනක් මහිතන්නේ ජීවිතය ලොක්කුම ජයග්‍රහහි මාවතකට පමුණවා ගත්ත කියලා. එක මගේ චිින්තාවක් නෙමේ තුන් ලෝකාග්‍රන බුදුරජාණන් මහා පෙත්ත හමයි දේශනා කේ. දම්මෝ හවේ රක්හති ධම්මචාරිී තත්තම් මහන්තං විය වස්ස කාලේ. මහවරුසාාවක් වැටෙනකොට කුඩයක් කියහලගෙන ඉන්නවා. ආනෙ කුඩේ හළගෙන ඉන්න කෙනාට වැස්සට නොතෙමී බේරෙන්ට පුළුවවා. වගේ ධරම චාරය කෙනා ධරමේ හැසිරෙනට එයාට නොයක්විදේ වියසනයන්ගෙන් බේරන්න පුළවා සංසාර ගමනම වියසනවලින් පිරිච්චේක්නේ ද මේ ජීවිතය තියන වියසන පීඩාකාරී තත්ය හොඳටම පැදිරෙන යමඳනාටම දවසක් සතුරෙන් ජීවත්වනකොට මාස ගාන කට හරියන්න පිඩාවක් ීවිතයයෙනවා කලකිරෙන්නේ පා. ने ने। वेन वेने वेने ने ने। ු සි ද බෝධ කගන්න කිය . එනි ීත ගැන ගැඹබරින් කතා කරන්න ජීවිතාව බෝධ පි සමසක් ැති ුණ ගොඩවල් තු කල පී ාව න්න නේ අපි පීදාව දු කරන්න ජීවිත අව බෝධ කගන්න වෙනවා වෙන වෙන හේතුන් ගෙන්මේ ජීවිතය සැනසෙන්නන්නේ නෑ. ඒතින් ාගයතුන් සේ වදදාරනුව එදා. ම ෘද්දවිය කැටියට ඉන්න කාලේ ඒ කාල හිටපු මිනිස්සු හැම දෙනාම වගේ දෙවියන්ට තමයි පෝජා කරන්න. දවියන්ත පෝජ කරම ඉන්න කාලේ. ඒ මේ දුගිය එදා දබසිෙත්. තමන්ගි දෙවියන්ට පූජා කරන්නට ඕනේ කියලා. කුඩු කැවුමක් හදාගන එදා දබසිෙත් යනවා එක්තනා ගසක් ට. ඒ ගස ්‍රදිගෘහිතව තම අපි මහ බෝසතාාණන් වහන්සේ රුක්් දෙවියෙක් වෙලා උපන්නේ. ඒ ගස හඳුන්වන්නේ ඒ රන්ඩක බ්‍රෘක්ෂයක් කියල මේ කාලේ එදරු ගහක් කියෙලකිින්වොත්. වැදිද කියලා හයටම කියන්නට බෑ නමුත් එ බන්ඳු ගස්සක තමයි අපේ මහ භෝවතාාණන් වවාසේ එදා විමානය පහල වන පෙරපින් බලට. ඉතින් අපේ බෝපතාණන් වහසේ එදා ඒ විමානය වැඩයන්නකොට සෙසු මිනිස්සු තමතමන්ගේ තමතමන් අදහන දෙවියන්ට අනේෙක් විද බලිකර්මාර ගැන මේ උත්සව කාලයක යනවා පූජා කරන්නට. ඉතින් මේ දුගියයා මේ අසරණය කල්පනා කරනවා මත් එක්තරා දෙවිකෙනෙකුට පූජාරන්නට ඕන කියලා හිතලා. ෙන්දියකට පැටික් කරගෙන මෙදාසරේ බදුරජාණන් වන්සනට කුඩු කැවුමක් අරංගිය වගේම තමන් සිංගමනින් එකතුර ගත්ත පිටිටිකක්කු වතුරෙන් අනලා නුණුත් නැතුව අමු කොලේකතියලා උනු අලු යට ති කියලා පුච්චල අරගෙන ගිය. තැන් ඔබ හිතන්න දෙවි කෙනකට පූජ කරන්න මේ අරංයන්නේ. ඉතින් මේ ගහලඟට අරගෙන ගහිලා ගහවටේ සුද්ද කරලා එම්බා දේවතාව බොෝ දේවතාව නම් පින්වාත් දේවතාව මම ඔබට පූජාවක් කරන්නාවේ මාළග වෙනයම්. දෙවරු අනු බව කරන ආහාර මාළඟ මා සතුව නෑ. ඉතින් මටෝබට පෝජා කරන්නට තියනෙ මේ කුඩු කැවම විතරයි. කියල මෙයා හිතනවා මෙ අහෙම හිතල අවසාන කල්පනා කරනවා දෙවිවරු කියන්නේ දිව්‍ය මේ ආහාර පාන අනුභව කරන අය. භෝජනය අනුභව කරන අය. මම මේ කුඩු කැව්මක් පෝජා කරාට දෙවිකෙනක් නම් මේ කුඩු කැව්ම අනුභවරනක් නෑ. ඉතින් එඇනිසා මේක නිකම්ම විනාස් වන්න පුළුවන් ඒගද ම කණඩෝනි කළ හිතුවා ැ හ අට මේ කුඩුකව රංගෙල එතනම දෙවියෝකන්න නෑන කුඩු කවම් නිකන් අපරාධ නාස්ති වෙනවා. අද දබස මට කන්න තියෙත් මෙච්චරයි. ඒහෙද මම මේ කනවා. කමක් නෑ මම කාල මේ දෙවියට වන්දනා කල යනවා. ඉතින් බෝෂතණන් වහසේ මේ සියල්ල දැක්ක විමානීදගෙන. ඉන් අනතුර විටපා ්‍යන්තරයෙන් පිෙනී සිටි මේකෑන් අතු පතර අතරින්. දිව්‍ය මේ වේශයෙන් පෙනී සිටිමින් අපේ බෝෂතාාණන් වහන්සේ දේශනා කරනවා බොහෝපුරිස සචේතුවන් ඉස්සවරෝ භවයාසි මහිියන් මදුරකජ්ජකන් දදේ යාසි. එම්බා පුරුසය ඔබ කැමතින ඔයි කුඩු කැව්මමට පූජ කරන්න කිව්වා. බලන්න ඒකාලෙත් බෝසතාාණන් වහන්සට මන්න තරන්කරුණාවක් තිබනද. ඉතිං ඒවෙලාවේ තුවම්පන දුග්ගතෝ අහං තබ පුවන් න හදිස්සාමි අඥන්කින් කහදිස්සාමි මාම කොට්හාසන් නාසේහ කිය වදාලා. ඔබ දගේ ඔබහසරන මම දෙවියෙක් ම බලවත. හැබැයි මම ඔබට පිහිට වන්නට ඕන පහිට වෙනවනම් මං ඔබේ කුඩු කැවවා පිරිසුදයි කියලා ඔබ දුපත් කියලා ඔබ වෙලවන්නේ නෑ. දුපත්තුූ ඔබට පිහිටවීම මයි මාසතු බෝධිසත්තු උදාාර ගුණේ වන්නේ මංයනේ ලෝතුරා බුදුවන ගමන බුදුවන ගන මං හැමෝටම පිහිට වෙනවා. එනිසා ඔබ කැමතිනම් ඔය කොඩු කැව මට පදගරන්නකිවා. මෙ දෙවි කෙනනෙක් කියන්නේ වනන්තරය ඉන්න දෙවිකෙනනෙ. ඉන්නේ ෙලා මේේ දුගට අදහාගන්නට බැරිවුණා මුළු සරීරේම ළොබ දැගත්තා. වෙවල වෙවුල ළඟගටගේලා මේ කුඩු කැවම පූජ කරාපේ හ ෝසත් දෙවරජෝන්ත. පජකලාට පස්සේ. එහි ඕජාව ආග්‍රහාණය කිරීමම් වසයෙන් එය පරිභෝග කලා. ඉන් අනතුරුව මහා බෝපතාාණන් වහන්සේ විමසාහ බධාරෙනවා එම්ා පුරසයත් තුවන් කිමත් හං මම පටිජාග්‍රැසි. ඔබ ඇයි ඔය විදිී පූජාවක් මට කළේ. ආන්නේ වෙලාවේදී මේ අසරණක කියනවා දුගතොම සාමිතන් නිසාය දුගත භාවතෝ මුංචිසු කාමතාය පටිජගගාමි. ස්වාමීනී මම අසරණේ මේ ප්‍රදේශයේ න්න මහ දුගිය කියල කියන්නේ මටයි. මේ අරකම බේරෙන් යි මම්ම දෙවික කෙන කුටහරි පෝජාවක් කරල ලාපොරොත්තුනේ. ඉතින් මෙයි මේ ජන සමාජයට ලබාදන පනිිවිඩේවන්නේ දෙවියන්ට පූජා කරන්න කියන කාරණයහෙමන මේ වර්ධවා ගණටි පක් කිුදයක් මේ කාලේ බදුරජාණන් වහන්ේ අපේ සරණ. බුදුරජාණන් වහන් ප නැති ලෝකයක වෙන ඉතිං මේ ලෝකඉන්න මිනිසු හසු වන තැනට පූජාකරනය කන හැටි භාග්‍යවතුන් වහන්සේ වැඩන ලෝකයක විතරයි. මේ උතුම් අවස්ථාාව හිමිවෙන්නේ. බුද්ධෝත් පාදයක වෙන කෙනෙකුට පෝජා කරන්නට රම්. කිසිීම කෙනෙක් මමහිතන්නේ දුස්ප්‍රාක්්ඥ නවී යුතු. එනිසා භාග්්‍යවත් බුදුරජාණන් වහසේ වැඩඉන්න කාලේ ඒ ස්්‍රී නාමය සිහි කරලලා අඩුම තරමින් එක මලක් පෝජා කරනම් දිවමන් බුදු සිරිපාපිය සේ මල පිදීමේ අනිසලැබෙනවා. ේන පරිනිිබ්බතුතෝ කියලා කියන්නේ ඉතින් යැනිසායිදා ඒ භාග්‍යවතුන් වහස රක්්දේ තාව හැටියට මේ අසරණයට කියනවා එම්බාපුරු සය ඔබ දුක් පෙන්න්නෙ පපා ම ඔබට පිටවෙනවා අදහිදං ඔබ. සිටුවරය කරනවා මම මේ ප්‍රදේශය කියලා කියනවා මම් මේ විමානය පහළ කරගනන්න වෘක්ෂය හාත් පස. ඒකාලෙ සිටුවරෙක් තැම්පත් කරපු ප්‍රන්කහවනු නිධානයක් තියෙනවා. ඔබ රජතුමාට දනුම් දීලා ඒ නිධානය ගොඩාරගෙන රජතුමාට කියන්න මේ මගේ ධනය කියල රජතුමාාවට සිරතනතුතරක් බාදව කි්වා. කිව වගේම භාංගවත් බුදුරජාණන් මාන්සේද බෝධිසත්ව යුගයේද. මේ දුග අතේ මග පෙන්වීම කලෙක් දමසින් සිටුවරෙක් බවට පත් කළලා. ඒතින් ාගවත් බදුරජාණන් වහන්සේ ලොතුරාබ දරාජට පත්වෙලා දේශ කරනව. යතන්නෝ පුරිසෝහෝති තතන්නා තස්සදේවතා. ය මහාහරයක් නම් පුරුසයක් අනුභවරන්නේ හෝ ගිෂ්ටදේපතාවරු තේ ආහාරියට කැමති වෙන කියවා. ම ැරින් ේරු න්න රන තර ශය. හර තේතන් කු පූුවන් මමේ භාගන් විනාසේ මට දෙන කුන්ඩ පූව හෙවත් කුඩු කැව්ම ඔබ පූජා කරන්න එක විනාස කරන්න ා කළ දා දේශ කළ. නිසා ෝක අම්බද නුසේ පින් ට කරන න ් දේ තවර ඕගෙන් පින් අන ෝදන් කරන්න න්න හෝම සතුරට පත් වෙලා පින් අන මෝදන් වෙලා. ම්මක් කනක් එක පුතෙග රකි නව වගේ දි බොරු විසින්. මනුස්ේ රක්ෂාකන කටල හගතු දේශනා කරනවා ඒගේම නපුරු කම් කරන පෞ්ක කරන මනිස්ු ඉන්නවාන්නේ ඒගොල්ලංගේ ජීවිතවලටත් හේතු වෙච්ච අනුස්සයෝ ඉන්නවා.ඒයි බහෝසයෙන් ලපි පාපිතව ඔවුන් කරන පාපකරමුවලින් තෘප්තිමත් වෙනවා. ඒ බොයේ නහි බන්තේ අමනුස්සා අපටිවිරතා පානාාතිපාතා. බොහෝසේ නමනුස්සයෝ ප්‍රාණගාතියෙන් වෙෙන්වෙලා නෑ. ලෝකෙ බහෝසයන් අමනුස්්‍යයෝ හොරකමින් වෙන් වෙලානෑ. මෙෙම කියනන්නේ වෙසමුණ රජතුවා බහෝසේ අමනස්යෝ වැදදි කාමස සේමනෙන් වෙන් වෙලාන්න ඒනම් අති බෞදතරයක් මනුස්යෝ පංච දුස්තර්ති සිදධ කරනවා. එනම් පංච දුස්තැර්ත සිද්ධකන අනුෂ්‍යන්ට පංච දුස්තර්තය කන මින් සුතමයි ප්‍රේවෙෙන්. ඉතිං එනිසා මෙ හොදර තේරු ගන්නවුවනි කාරන. ඔබ හැම වෙලාලොකම පංච දුස්තර්තිය ඇ වෙලා කරන්න පුවාන් පන කරන හොඳ හිතක් ඇති ජීවත් න පංච කාල ජීවත් ති න වැඩ කාලයක් ීත්ව න වර්ෂ සය කියන ැ වේ සම ට ජීවිත අ ශකාල. සමහරෙනෙකුගේ ජීවිත ආයුෂ කාලයේ මාස වසයනු කියන්න බැරිේ. පසුතඇැවෙෙන් නිපා සෝක කරන්න එපා ඉන්න කාලයේ දවසක් වනත්කමක් නෑ. යෝජ වස්ස සතන් ජීවියේ දුස්සීලෝ අසමාහිත. අවුරදුසීයක් දුස්සීලව ජීවත්වෙල වැඩක් නෑනෙ කම්මැලි ජීවත් වෙලා වැඩක්නෑ බදුරජාණන් වහ ප්‍ර දේශනාකනවා ඒ එකහන් ජීවිතන් සයෝ වීරිය මාර් පතෝ දල්ලාං. සීලවන්තස්ස ජහයිනෝ වීරිය වඩමින් ගුණපුරුදු කරමින්. එක දවසක් ජීවත්ව වනම් ශ්‍රේෂ්ට. එනිසා අපිට තම් එක් දවසක් ජීවත්ව වෙන ලැබුණ පෙරකර සියලු වැරදිවලට ඒවා අිභමනය වන විදියේ පින්ටස් කරගන්න පුළුවන්. මෙත් වඩනවනං. විපස්සන වඩනවනං. බුදුගුණ මෙිනිහි කරනවනං ඇති ැ පමණින් දන් දෙනවනම් මොන තරම් පිනක් ජීවිතයට එකතු වෙනවාද. ලස්සන ජීවිතයක්. එක දවසින් ආලෝක කර පමුණවා ගන්න පුළුව. හැබැත් තිරි සංග තාත්ම භාවව හාර පන්සීයක් ලැබවා ආලෝකයක් කම්බවෙන්නන්නේ. එනිසා ලස්සන ිනිස් ජීවිතයක් ලබපු වෙලාබේ. ආලෝකයෙන් ආලූ කෙටයන මාවත්ත උදාවේවා කියලා. මෙ මීහිරි ධර්ම දේශනාව නිමාකරමින්, මවිසින් උබටතාාශිල්වාද කරනවා සලු දෙවියෝ මෙ පින් අනුමෝදම්ම සදාකාලයට සුවපත්වේවා. බුදුරජාණන් වහන්සේදා මේ කතහාාව නිමකරමින් වදාරනවා, මේ මහ දුගිය තමයි දත් මහ දුගේෙක් වෙල යිපදුුණේ. ඒවගේම මහනෙනී එදා රුක් දෙවියක් ලෙස මේ මහ දුගියට එදත් පිටුනේ මයි, මෙදා ොෝතුරා බුද්රාජයටට පත් වෙල හුට පිට වුණා. බලන්න. සංසාරගමනෙ බුදු පිහිට ලැබූ කවුරුවත් අමාරුවයි වැටෙන්න්නේෙන ඒහනම් ඔබ ප්‍රමාදීම තෙරුවන් සරණෙ පිහිතන්න. ඒ සරන්න ජීවිතයට සරණ කරගන්න ආරක්ෂාව කරගන්න හැම දෙෙනටම බාගිහිමිවේවා කිය සෙත් පතනවා. ආකා සට් හාච බුහම්මට් හා දේවා නාගා මහිද්ධිකා පං්ඥන්තන් අනුමෝ. දෙත්වා චිරංරක් හන්තු සම්බුද්ධසාාසනං පරංගරක් හන්තුතුවං සදාති ධරමස්්‍රවනානි සංස බලයනුත්, මේ අමා ධරමය දේශනා කල පින් බලයනුත් තෙරුවන් වහන්සේලාගේ සූවිසි අනන්තමහා ගුණ පිහිටෙනුත් හැම දෙනාගේ ජීවිත ස්ුවපත්ලෙත්වා නිරෝගිවෙෙත්වා මේ අමා ධරමය අවබෝධවේවා චතුරාරය සත්‍යය අවබෝධයෙන් අවිද්‍යාන්ධකාරීෙන් අතමි දෙෙත්වා කියල ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්චං වද්ධා පචායිනෝ චත්තාාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකං බලං ආයුආරෝග්‍ය සම්පත්ති සගව සම්පත්්ති මෙමච අත්හෝ නි්බාන සම්පත්වී. ইমিনাতে সমিযাতো